සුබ දවසක් ඔයාලා හැමෝටම අවිද්‍යාවේ ඝනාඳුර බිඳ විද්‍යාව උපදවා ගම ඉතින් අද අපි කතා කරන්න හදන්නේ මේ ගැන මොකද්ද මේ කියන්නේ දවසක් භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා පින්වත් මහණෙනි එහි හිරු එළිය නැත සඳ එළියක් නැත වෙන කිසිම එළියකුත් නැත එහි තිබෙන්නේ මහා ඝනාඳුරක් මේ විශ්වයේ එවැනි තැන්ද තිබෙනවා එවිට එක භික්ෂුන් වහන්සේ නම භාග්‍යතුන් වහන්සේගේ මෙහෙමානම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හිරු එළියක් නැති සඳ එළියක් නැති වෙන එළියකුත් නැති ඒ මහා ඝනාඳුරටත් වඩා භයානක අඳුරු තැනක් තියෙනවා එසේය පින්වත් භික්ෂුව ඒ හැමටත් වඩා භයානක අඳුරු තැනක් තිබෙනවා ඒ අඳුරු තැන තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ සිත ඉතින් මේ පිළිබඳව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ අන්ධකාර සූත්‍රය තුල අපි මෙතෙක් ගෙවා ආ ගමන කොයිතරම් දිගද කියලා ඇත්ත වශයෙන්ම අපිට දන්නේ නැහැ අපිට තේරෙන්නේත් නැහැ අපේ ඇස් වලින් ගලා ආපු කඳුළු සයුර කොයිතරම්ද කියලා අපටම තේරෙන්නේ නැහැ අපේ හදින් හෙළූ සුසුමන් කොයිතරම් සැඩද කියලා අපිට තේරුමක් නැහැ ඒ වගේම සසර පුරා පැතුම් ලියා තබන්නට මේ මහ පොළොවම තල්පතක් කළත් ඒකත් මදි වේවි අපි වරක් දෙවලවටත් තවත් වරක බ්‍රහ්මලෝකයටත් තවත් වරක මනුෂ්‍ය ලෝකයටත් ගියා ඒ වගේම සතර අපායේ ඉපදිලා දුක් විඳපු වාර ගණන අපි කවුරුත් දන්නේ නැහැ සසර ගමනේ සැරිසරන්න ගොඩක් අය බය නැති බව ඇත්ත නමුත් සියලු දෙනාම දුක් විඳින්නටත් දඬුවම් ලබන්නටත් බය වෙනවා අපායේ උපදින්නටත් බය වෙනවා නමුත් මේ සත්‍ය පෙන්වා දෙන්නට සමත් කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින් ඉතින් මේ දුර්ලභව ලැබෙන බුදුසසුනකින් විතරක් අපට මේක අහන්න ලැබෙනවා අපි කවුරුත් අවබෝධ කළ යුතු යථාර්ථයක් තියෙනවා චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ අන්න ඒකට එම සත්‍ය අවබෝධය ඇතිවන තුරු නොනවතින ගමන අපට උරුම වෙලා තියෙනවා පින්වත් මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මයේ යථාර්ථය අවබෝධ කළ නිසා තථාගතයන් වහන්සේට අරහත් සම්මා සම්බුද්ධ කියලා කියනු ලබනවා මේ පිළිබඳව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ අභිසම්බුද්ධ සූත්‍රය තුල පින්වත් මහණෙනි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ සනාතන ධර්මයක් කිසිසේත් නොවෙනස් වන ධර්මයක් කිසිම අයුරකින් වෙනත් අයුරකට පත් නොවන ධර්මයක් මේකට ආර්ය සත්‍ය කියලා කියන්නේ අන්න ඒ නිසාමයි මේ පිළිබඳව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ තත සූත්‍රය තුල චතුරාර්ය සත්‍ය අකාලික ධර්මයක් නිසා හැමදාම අලුත් විද්‍යානුකූලයි නොනැති ප්‍රඥාවන්තයන්ට විවෘතයි ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ශ්‍රද්ධාවක් තියෙනවා නම් වීරයක් නුවණක් තියෙනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඕනෑම තැනකට යාම පිණිස මාර්ගයක් තියෙනවා අන්න ඒ විදිහටම සත්‍යාබෝධයටත් මාර්ගයක් තියෙනවා ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්‍යාබෝධයට මුල්ලු දැක්ම සම්මා දිට්ඨිය කියලා කියනවා සත්‍යාබෝධයට මුල්ලු කල්පනාව සම්මා සංකල්පය කියලා කියනවා සත්‍යාබෝධයට උපකාර වන පරිදි වචන හැසිරවීම ක්‍රියා කිරීම ජීවත් වීමද ඒ මාර්ගයට අයත් වෙනවා සත්‍යාබෝධයට උපකාර වන පරිදි උත්සාහ කිරීම සිහිය පිහිටුවීම සමාධිය දිනු කිරීමක් අන්නේ මාර්ගයමයි කෙනෙක් මුළු මනින්ම සසරෙන් නිදහස් වෙන්නේ ඒ මාර්ගයේ ගමන් කිරීමෙන් අවස්ථා හතරක් තුල නිවන් මඟ ප්‍රගුණ වෙනවා පළවෙනි අවස්ථාව තමයි සෝවාන් වීම ඒකේ තේරුම සම්මා දිට්ඨිය තුලින් මේ නිවන් මඟ හොඳින් හඳුනාගෙන ඒ මඟට පිවිසෙවීම සෝවාන් වීම පිණිස ඉතා පැහැදිලි විදිහට චතුරාර්ය සත්‍ය ගැන අසා දැනගත යුතුමයි ඒ අසූ ධර්මය ඔස්සේ තමන්ගේ චින්තනය මෙහෙයවිය යුතුයි නුවණින් මෙනෙහි කිරීම භාවනාවටත් අදාළ කොටසක් සෝවාන් වූ කෙනෙකුට සත්‍ය ඥානය තිබෙනවා සත්‍ය ඥානය කියලා කියන්නේ මොකක්ද මේ දුක ආර සත්‍යයක් මේ දුක් හට ගැනීමත් ආර සත්‍යයක් දුක් නැතිවීම පිණිස උපකාර වන ආර අෂ්ටාංගික මාර්ගයක් ආර සත්‍යයක් මෙන්න මෙයයි සත්‍ය ඥානය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය ගැන සෝවාන් කෙනෙකු තුළ ඉතා පැහැදිලි අවබෝධයක් තිබෙනවා සක්කාය දිට්ඨිය ග්‍රහණය වීමට හේතු වෙන්නේ අන්න ඒකමයි මේ ජීවිතය කොටස් පහකින් යුක්ත වෙනවා ඒව හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධ කියලා සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපක් ස්පර්ශයෙන් හටගත් වේදනක් ස්පර්ශයෙන් හටගත් පඤ්ඤා ඒ වගේම ස්පර්ශයෙන් හටගත් චේතනා ඒ වගේම නාම රූපයන් හටගත් විඥානය කියන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය දුක වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධයටම සක්කාය දිට්ඨිය කියලා කියනු ලබනවා ඒ ගමන්ගත් පංච උපාදානස්කන්ධය තුළ තමන්ට අවශ්‍ය පරිදි තමාගේ අභිමතය පරිදි හෝ බාහිර කෙනෙකුගේ ඌමනාව මත හෝ පැවැත්වේ හැකි ආත්මයක් තියෙනවා කියන හැඟීම සක්කාය දිට්ඨිය කියලා කියනවා. ඒ හැඟීම මුළු මනින්ම දුරු වෙන්නට නම් පංච උපාදානස්කන්ධය හටගන්නා ආකාරයත්
නැසියනාකාරයත් පංච උපාදානස්කන්ධය නිසා ඇතිවන ආස්වාදයත් ඒ නිසාම විඳින ආදීනමයත් ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති ඇලීම දුරු කිරීමෙන් එයින් නිදහස් වෙන්නට පුළුවන් බවත් කියන මේ කරුණු අවබෝධය තුලින් සුවන් පුද්ගලයා තුල දුක පිළිබඳ සත්‍ය ඥානය ඇති වෙනවා. ඉතිරි ආර සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති වෙන්නේ අන්න ඒ සමගමයි. දස්සන සම්පත්තිය කියන්නේ අන්න ඒකට. ඒ අවබෝධය ඇති වෙන විට ඔහු තුලින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. තමා තුලින් දුක තේරුම් ගත් කෙනෙකුට මෙතෙක් දුක පැවතුණු ආකාරයත් වැටහෙනවා. වර්තමානයේ දුක පවතින ආකාරයත් වැටහෙනවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පරම සත්‍යයක්. ඒ බව වැටහෙනවා. බුදු සමිඳුන් එය පහදා දුන් ධර්මයක් වැටහෙනවා. ඒ මග ගමන්ගත් මාර්ගඵලලාභීන්ගේ ජීවිතය ගැනත් වැටහෙනවා. කය වචනය සංවර කරගෙන චිත්තය දමණයකින් යුතු සමත විදර්ශනාවම දියුණු කළ යුතු බවත් වැටහෙනවා. ඒ වගේ කෙනෙකුට සැකයක් කොහෙන්ද? විචිකිච්ඡාව නැතිවීම කියලා කියන්නේ අන්න ඒකට. ඒ වගේ කෙනෙක් බුදු සසුනේ වදාළ විනයවන සිල්පද රැකීමට ඉතාමත් කැමැති. ඒ සීල සංවරයෙන්, ඉන්ද්‍රිය සංවරයෙන් ආර්ගමාර්ගයේ පිරිසුදු වෙන බව ඔහු දන්න නිසා. එවැනි කෙනෙකුට සීලබ්බත පරාමාසයක් කොහෙන්ද? මේ විදිහට සම්මාදිට්ඨිය ඇති වූ ආර ශ්‍රාවකයා ආර මාර්ගයේ දිනු කර ගැනීම පිණිස සම්මාදිට්ඨිය පාදක කරගෙන සම්මා වායාම සම්මා සති කියන මේ ගුණධම් දිනු කරගෙන ඉතිරි මාර්ගංගත් ඒ නිසා දිනු කරන ලද සියෙන් යුක්තව සතුම් මැරීමේ වළකිනවා. සොරකම් කිරීමේ වළකිනවා. පිරිසුදු චරිතයක් ගොඩනගා ගන්නවා. ධාර්මික පැවැත්මක් ඇති කර ගන්නවා. තමන් ගත කරන ඒ ධාර්මික ජීවිතයේ දෙස බලා විශාලම සතුටක් ලබනවා. මේ ආකාරයෙන් සම්මා දිට්ඨියෙන් යුතු ශ්‍රාවකයා කය වචනය සංවර කරගෙන සිහිනුවණ දියුණු කර ගන්නවා. ඒ සඳහා කළ යුත්තේ සතර සතිපට්ඨානෙ වැඩිමයි. කායික ස්වභාවයන් ගැන සිහිය පිහිටුවා ගැනීම කායානුපස්සනාව නමින් හැඳින්වෙනවා. විඳීම් ගැන සිහිය පිහිටුවා ගැනීම වේදනානුපස්සනාව නමින් හැඳින්වෙනවා. සිත ගැන සිහිය පිහිටුවා ගැනීම චිත්තානුපස්සනාව කියලා හැඳින්වෙනවා. පංච උපාදාන ස්කන්ධය ගැන, ආයතන හය ගැන, භෝජංග ධර්ම ගැන, චතුරාර්ය සත්‍ය ගැන සිහිය පිහිටුවා ගැනීම ධම්මානුපස්සනාව නමින් හැඳින්වෙනවා. කායානුපස්සනාවේදී ආනාපාන සති, අශෝසා මනසිකාර්ය, ධාතු මනසිකාර්ය, ඉරියව් පැවැත්ම සිහි කිරීම, නුවණින් සලකා ඉරියව් හැසිරීම හෙවත් සති සම්මන්ජය, ඒ වගේම මුත ශරීරයක් අමු සෝනක අතහැර දමා ගිය විට ඒ මුත ශරීරයේ කෙමෙන් කෙමෙන් කුණු වෙලා විනාශ වෙලා පොළොවට පසු යන තෙක් නුවණින් විමසා බලා මේ ශරීරයත් එවැනිම ස්වභාවයේ යුක්ත බව සැලකීම හෙවත් නම සීතකයේ කියන මේ සියල්ල අයත් වෙන්නේ කායානුපස්සනා සතිපට්ඨානයට. මේ කොයිම හෝ භාවනාවක් ඔස්සේ දිගින් දිගට සිහිය පවත්වන විට පංච නීවරණ සංසිඳී යනවා. සිත එකඟ වෙනවා. සමාධියක් ඇති වෙනවා. ඒ වගේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා සැප දුක්, උපේක්ෂා, වේදනා මෙන්න මේවා පිළිබඳව මනස සිහිය යුක්තව සිටීම වේදනානුපස්සනම කියලා කියනවා. වේදනානුපස්සනම තුළින් සිහිය දියුණු කර ගැනීම අවශ්‍ය බවත් පැහැදිලි කරනවා. ඇති වෙන නැති වෙන සිත් ගැන සිහියෙන් සිටීම චිත්තානුපස්සනමයි. සරාගී සිතක් ඇති විට එය වහා හඳුනා ගන්නවා. දුබල සිතක් ඇති වෙන විට එය වහා හඳුනා ගන්නවා. රාග සිතක් ඇති වෙන විට එයත් හඳුනා ගන්නවා. ද්වේෂ රහිත සිතක් ඇති වෙන විට එයත් හඳුනා ගන්නවා. මෝහ රහිත සිතක් ඇති වෙන විට ඒකත් හඳුනා ගන්නවා. නිදිමත හැකිලිය ගිය සිතක් ඇති වෙන විට ඒකත් හඳුනා ගන්නවා. බාහිරව විස්රී ගිය සිතක් ඇති වෙන විට ඒකත් හඳුනා ගන්නවා. එකඟවන සිතක් ඇති වෙන විට එයත් හඳුනා ගන්නවා. ධානා සිතක් ඇති වෙන විට එයත් හඳුනා ගන්නවා. මෙන්න මේ ආදී වශයෙන් ඒ කරුණවත සිතේ සකස් වන ස්වභාවය හොඳින් හඳුනා ගැනීම චිත්තානුපස්සනාවට අයත් වෙනවා. මෙයින් පැහැදිලිව පේන්නේ සම්මා දිට්ඨිය තුළින් ඇති කරගත් නුවණින් යුක්තව මනාකොට කල්පනාව හසුරෝමින් වීරයෙන් යුක්තව සියෙන් යුක්තව මෙන්න මේ අනුපස්සනාව වැඩි යුතු බවයි. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවයත් ඒ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන සසර ගමන සකස් වන ආකාරයත් ඒ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය අවබෝධ කරගෙන පංච උපාදානස්කන්ධය භව ගමනක් පිණිස සකස් නොවන ආකාරයට දැන ගැනීමක් අයත් වෙන්නේ ධම්මානුපස්සනාවට. සෝතාපන්න වූ ශ්‍රාවකයා රාගය ඇතිවන විට ඒ ඇතිවෙන්නේ සරාගී අරමුණක් ගැන නුවණින් මෙනෙහි කිරීමෙන් බව වහා තේරුම් ගන්නවා. දුබලයක් ඇති වූ විට ඒ ඇතිවෙන්නේ දුබල සාගත අරමුණකින් අනුවණින් මෙනෙහි කිරීම නිසා බව වහා තේරුම් ගන්නවා. තමා තුළ සකස් වෙන වැරදි කල්පනාවේ මුල අයෝනිසෝ මනසිකාරයේ බව ඔහුට ඉතාමත් පැහැදිලියි. ඒක ඔහු දුරු කර ගැනීම පිණිස යලි යලි යෝනිසෝ මානසිකාරය ඇති කර ගන්නවා. යෝනිසෝ මානසිකාරය දිනු කිරීමට බලවත්ම බාධාව වෙන්නේ පංච නීවරණ ධර්ම. ආර සත්‍ය අවබෝධයේ වළක්වන පාපී අකුසලයටම ඇදී යන ප්‍රමාදය ඇති කරන ගතිය පංච නීවරණ තුල තිබෙනවා. පංච නීවරණ කියලා කියන්නේ කාමාශාව ඇතිවන අරමුණු ඔස්සේ සිත බැඳී පැවතීම කියන කාමච්ඡන්දය, ද්වේෂය ඇතිවන අරමුණු ඔස්සේ සිත බැඳී පැවතීම කියන ව්‍යාපාදය,
වීරියත් සීයත් පිටුවා ගැනීමට ප්‍රබල බාධාවන්ම පවතින නිදිමත සහ අලස බව කියන තීන මිද්දය එවැගේම සිතේ සංසිඳීමට බලවත් බාධා ඇතිවන සිතේ විසිරීම අසුතැවිල්ලත් නම් වූ උද්දච්ච කුක්කුච්චය තමාගේ භාවනා මාර්ගය ගැන සැකය කියන විචිකිච්ඡාව කියන මෙන්න මේ පහ පංච නීවරණ දුරු කර ගැනීමේ අවශ්‍යතාවය සුවන් පුත්කලයා තුල හිතතින්ම ඇති වෙනවා ඔහු පංච නීවරණයන්ට හිත කර දෙයින් බැහැර වීමට මහන්සි ධර්මවත් සරාගී අරමුණු තුල ඇසිපිය හැරෙන මොහතකටත් වඩා වේගයෙන් කාමච්ඡන්දේ හට ගන්නවා සෝතාපන්න ආර ශ්‍රාවකයා මෙය නීවරණයක් බව හොඳින්ම හඳුනා ගන්නවා ඒ කාමච්ඡන්දේ දුරු කර ගැනීම පිණිස විශාල වීරියකින් යුක්තව පිළිකුල් භාවනාවේ යෙදෙනවා ශරීරය ඇති පිළිකුල් කොටස් වෙන් වෙන් වශයෙන් විමසා බලනවා සතර මහා ධාතුන්ට අයත් වූ ඒ කොටස් වෙන් වෙන් වශයෙන් විමසා බලනවා මෘත ශරීරයක් ඉදිමිලා කුණු වෙලා පොළොට පසුවී යන ආකාරයත් නුවණින් සීකරනවා ඒ භාවනාවෙන් දියුණු වේගෙන යන විට සරාගී අරමුණු වලට හිත ඇදී යන ගති අඩු වෙනවා මෛත්‍රී භාවනාව දියුණු කරන විට ද්වේෂ සාගත අරමුණු වලට සිත ඇදී යන ගති අඩු වෙනවා එවිට ආනාපාන සති ආදිය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවනාවක් ආදිය දියුණු කරගන්න පුළුවන් කෙනෙකු සිහි කල්පනාවෙන් නොසිටියෝ තමාගේ වචන අසංවර වෙන මොහොත දැනගන්න නොහැකි වෙනවා නමුත් සිහිය දියුණු කරන විට බොරුවක් කීමට සූදානම් වන විට සිහිය උපදිනවා කටින් කේලමක් පිට වෙන්නට සූදානම් විටම මේක කේලමක් නේද කියලා සිහිය උපදිනවා පරුෂ වචන කටින් පිටවන විටම සිහිය උපදිනවා අර්ථ ශූන්‍ය කිස් වචන කතා වෙන විටම සිහිය උපදිනවා එවිට ඔහු කරන්නේ ඒ අකුසල් වචන කටින් පිට වෙන්නට නොදී වහා සංවර කරගෙන විරියක් ඇති කර ගැනීම ධර්ම කතාව පටන් ගැනීම එහෙම නැත්නම් නිශ්ශබ්දව සිටීමයි ආර මාර්ගය හොඳින් ප්‍රගුණ කරන විට වචනයෙන් අකුසල් සිදුවීම නැත්තටම නැති වෙලා යනවා කයින් සිදුවන අකුසල් වලින් වැළකීම අත්‍යවශ්‍ය කරුණක් මේ සඳහා ඇති වඩාත්ම පහසුම ක්‍රමය තමයි ශික්ෂා පදවල හික්මීම වරදින් අත්විඳින්නට ඔහු සීමාවේ හැටියට ලබා ගන්නී ශික්ෂා පද ඔහු තුල පවට ලැජ්ජාවක් විපාකයට බයක් ඇති වෙනවා ඒ වගේම මේ ඇස්කන් ආදී ආයතනත් රූප ගන්ධ ආදී බාහිර ආයතනත් මුල් කරගෙන සංසාරය සකස් වන ආකාරයත් ඒ ආයතනම අවබෝධ කරගැනීමෙන් සංසාරයෙන් නිදහස් වන ආකාරයත් නොනින් විමසීම අයත් වෙන්නේද ධම්මානුපස්සනාවට ඊළඟට විස්තර වෙන්නේ බෝජංග ධර්ම ගැන බෝජංග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ඇති කරන අංගයක් ඒ බෝජංග ධර්ම හතක් ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට පහදා දීලා තියෙනවා ඒවා තමයි සති ධම්ම විරිය ප්‍රීතිපස්සද්ධි සමාධි උපේක්ඛා කියන බෝජංග ධර්මයන් ඒවා වැඩි යුතුයි මේවා දියුණු කරන්නට කලින් කළ යුත්තේ සතිපට්ඨානය තුල සමාධිය දියුණු කර ගැනීම සම්මා සමාධිය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ආර මාර්ගයේ අනිත් මාර්ගයන් සමග යෙදෙන සිතේ එකඟ බවයි සතිපට්ඨානයේ මනාකොට සිය පීඨන විට සමාධිය ඇති වෙනවා එය ස්වභාවික දෙයක් අපගේ බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය වශයෙන් වදාළේ ධ්‍යාන හතරක් ධ්‍යාන හතර දියුණු කරගත යුත්තේ සතිපට්ඨානයේ තුලින්මයි කෙනෙකු ආනාපාන සතිය වඩනවා කියලා හිතනවා සමහර විට ඒක අශුභ භාවනාව හෝ ධාතු මනසිකාර්ය වැනි දෙයක් වෙන්න පුළුවන් භාවනාවකදී මුලින්ම කරන්නේ සිත කය වචනය සංවර කර ගැනීම ඉන්පසු වාචී සංකාරයවත් විතක්ක ਵਿਚාර මුල් කරගෙන භාවනා අරමුණු ගැන මානසිකාරය යෙදෙන ආනාපාන සතිය ගැන ඇති විතර්ක ਵਿਚාරය තමයි තමන් හුස්ම ගැනීමක් හුස්ම හෙලීමක් ගැන සීගිරීම අශුභ භාවනාවේ විතක්ක ਵਿਚාරය තමයි දෙතිස් කුණප වෙන් වෙන් වශයෙන් අරගෙන මෙනෙහි කිරීම ස්කන්ධ භාවනාවේ විතක්ක ਵਿਚාරය තමයි පංච උපාදානස්කන්ධයන් වෙන් වෙන් වශයෙන් මෙනෙහි කිරීම මේ සෑම භාවනාවක්ම කරන්නේ විතක්ක ਵਿਚාර මුල් කරගත් විරියෙන් හා සීයෙන් යුක්තවයි මේ ආකාරයෙන් ඕනෑම භාවනාවක් අරබන්නේ විතක්ක ਵਿਚාරයන් මුල් කරගෙන දිගින් දිගටම විතක්ක ਵਿਚාර මුල් කරගෙන භාවනාවේ අරමුණ සීය පීටුවීමට උත්සාහ දරන විට පංච නීවරණ යටපත් වීම නිසා ඒ භාවනා අරමුණේම සීය පීටුවා ගන්නට පුළුවන් වෙනවා නීවරණයන් යටපත් වීමෙන් මනාකොට සීය උපදින විට හිතට ප්‍රීතියක් ඇති වෙනවා සිතේ ප්‍රීතිය නිසා කය සැහැල්ලු වෙනවා කය සැහැල්ලු වන විට විශාල සැපයක් ඇති වෙනවා ඒ සැපේ නිසාම සිත සමාධිගත වෙනවා ඒ සමාධිය තුළ බොහෝ වේලාවක් සිත රඳවා ගන්නට පුරුදු කිරීමෙන් ඒ සමාධිය තවත් බලවත් වෙනවා එයට ඔහු තුළ තිබෙන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන අංග පහින් යුතු පළවෙනි ධානය පළවෙනි ධානය හොඳට පුරුදු කළ විට ඒ ධානය තව දුරටත් බලවත් කර ගැනීමට ඇතිවන බාධාව මොකක්ද කියලා සීනුවණින් විමසනවා අතරින් පතර බාහිර සිතිවිලි වලට සිත යොමු වීම නැවත වහා භාවනා අරමුණට සිත පැමිණීම ප්‍රථම ධානයේ ස්වභාවය වෙනවා බාහිර අරමුණු ඔස්සේ තමන්ගේ සිත ගමන් කිරීමට හේතු වෙන්නේ විතක්ක ਵਿਚාරයන්ගේ ප්‍රවැත්ම නිසා මේක තේරුම් ගන්නා ඔහු එය විතක්ක ਵਿਚාරයන්ගේ ආදීනමයන් ලෙස සලකනවා විතක්ක ਵਿਚාරෙහිවත් වචනීය මානසිකාර කිරීම සමාහිත සිතින් වළක්වා ගන්නවා විතක්ක ਵਿਚාර වලින් තොරව භාවනා අරමුණේ සිය පිටුව ගන්නට සමත් වෙනවා එවිට තමා තුළ ඇති සමාධිය
වඩවඩාත් ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. භාවනාවට මුල් කරගත් විතක්ක ਵਿਚාරය සංසිඳී යනවා. ඒ තුලින් ඇතිවන සිතේ එකඟකම නිසා සමාධිය බලවත් වෙනවා. දැන් ඔහු ප්‍රීතියට පත් වෙන්නේ සමාධිය තුලින්. විතක්ක ਵਿਚාර සංසිඳී ගිය ප්‍රීතියක් සැපයක් එකඟ බවක් ඇති දෙවන ධානය වශයෙන් හඳුන්වන්නේ අන්න ඒක. පළවෙනි ධානයේ වෙනසක් දෙවන ධානයේ වෙනසක් හොඳින් ඔහු දැනගන්නවා. දෙවනි ධානය මනුවින් පුරුදු කරන ශ්‍රාවකයා තමාගේ සිත වඩවඩාත් ඇලෙන්නේ ප්‍රීතියට බව තේරුම් ගන්නවා. සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයේ සිත ඇලී පැවතීම ගැන ඔහු අකමැති වෙනවා. සමාධි බලය නිසාම ප්‍රීතියේ නොඇලී සිටීමට ඔහු විරිය කරනවා. එවිට කෙමෙන් කෙමෙන් සිත මධ්‍යස්ථ වෙනවා. තවදුරටත් සිය දිනු වෙනවා. නුවණ දිනු වෙනවා. කය ඇතුණු සහැල්ලු බවත් වඩාත් ප්‍රකට වෙනවා. ඒ නිසාම කයින් සැප විඳිනවා. එවිට ඔහු තුල තිබෙන්නේ උපේක්ෂා සාගත වූ හොඳින් සිය පීටුවා වූ සපසාගත පැවැත්ම. තුන්වන ධානය කියලා කියන්නේ අන්න ඒකට. තුන්වන ධානයේද මනාකොට ප්‍රගුණ කරන ශ්‍රාවකයා කායික සැපය කායික දුක අත්හරිනවා. මානසික සැපය මානසික දුකත් අත්හරිනවා. එවිට කෙමෙන් කෙමෙන් ඒ සිය ඉතා ප්‍රබෝෂර වෙනවා. ඉතාම පැහැදිලි වෙනවා. ඉතාම පිරිසුදු වෙනවා. කිසිම කෙනෙකුට සෝලවන්න නොහැකි විදියට උපේක්ෂා සාගත විදියට සමාධිය පිටනවා. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා මනාකොට සමාධිය හසුරුවා ගැනීමට සමත් වෙනවා. මෙසේ සමාධිමත් සිතින් යුතු ඔහු පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය නුවණින් විමසීමට පටන් ගන්නවා. දැන් ඔහු තුල වැඩෙන්නේ සප්ත භෝජංගය. සමාධිය වඩන කාලය තුලම වෙන්වෙන් වශයෙන් විදර්ශනාව වඩා පුහුණු කර තිබීම ඒකට ඉතාමත් ප්‍රයෝජනවත්. පංච උපාදානස්කන්ධයන් ගැන ධාතු ස්වභාවයන් ගැන ආයතන ගැන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මනසිකාර කිරීමෙන් ලද අවබෝධය මෙහිදී මහෝපකාරී වෙනවා. ආර සත්‍යතාවය බෝධිය උදෙසා මනාකොට සිය හසුරවන්නට පුළුවන් වෙන්නේ අන්න ඒ විදිහ. ඒ හඳුන්වන්නේ සති සම්බෝධිජංගය නමින්. කායානුපස්සනාව තුළින් වේදනානුපස්සනාව තුළත් චිත්තානුපස්සනාව තුළත් ධම්මානුපස්සනාව තුළත් පංච උපාදානස්කන්ධයේ පවතින බව ඔහු අවබෝධ කරගන්නවා. ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් රෝගී වශයෙන් පීඩා වශයෙන් අනුංග දෙයක් වශයෙන් හිස් දෙයක් වශයෙන් නුවණින් විමසනකොට ඒ කෙරෙහි නොයල්ම ඇති වෙනවා. එවිට ඔහු තුළ ගොඩනැගෙන්නේ ධම්මවිචය කියන සම්බෝධිජංගයයි. ධම්මවිචය සම්බෝධිජංගය වඩන ශ්‍රාවකයා පටිච්ච සමුප්පාද ධර්මයේ මනාකොට නොනින් විමසන්න සමත් වෙනවා. හේතුඵල ධර්මයේ විනිවිද දකිනවා. හේතුන් ඇතිවීමෙන් ඵල හටගන්නා අයුරුත්, ඒ හේතුන් නැතිවීමෙන් ඵල නැතිවන අයුරුත් නොනින් අවබෝධ වෙනවා. මෙසේ ධම්මවිනිය සම්බෝධිජංගයේ වඩන ශ්‍රාවකයා තුළ වීරිය මැනවින් පීඨනවා. අකුසලයන් ප්‍රහාණය කිරීම පිණිස ඉතා හොඳින් වීරිය කරනවා. කුසල ධර්මයන් දිනු කර ගැනීම පිණිස ඉතා හොඳින් වීරිය කරනවා. සමත විදර්ශනාවේ සිහිය පිටුවා ගැනීම පිණිස ඉතා හොඳින් විරිය කරනවා. ආර සත්‍ය අවබෝධයට මුල් වන ආකාරයට ඉතා හොඳින් විරිය කිරීම සම්බෝධිජංගය කියලා කියනවා. මෙසේ ආර සත්‍ය අවබෝධයේ පිණිස සිහිය පිටුවන විට ප්‍රඥාව වැඩෙන විට විරිය වැඩෙන විට ඒ ආර ශ්‍රාවකයා තුළ විශාල ප්‍රීතියක් හටගන්නවා. ඔහු ඒ ප්‍රීතිය තුළද දකින්නේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ දුක්ඛ අනාත්ම වූ ධර්මතාවයක් මිසක් වෙන කිසිම දෙයක් නෙමෙයි. එවිට ඒ ප්‍රීතිය පවා පවතින්නේ ආර සත්‍ය අවබෝධයේ අංගයක් වශයෙන්. ප්‍රීති සම්බෝධිජංගයේ වශයෙන් හඳුන්වන්නේ අන්න ඒක. ප්‍රීතිමත් සිතක් ඇතිවන විට කය සැහැල්වීම නිතティම සිද්ධ වෙනවා. එවිට සිත සැහැල් වෙනවා. ශ්‍රාවකයා කොයිතරම් බුද්ධිමත්ද කියනවා නම් ඔහු ඒ සැහැල්ලුවට පවා වසඟ වෙන්නේ නැහැ. ඒ සැහැල්ලු බවත් විදර්ශනාවට හරවන්න තරම් සමර්ථ වෙනවා. ඒ තුලින් පංච උපාදානස්කන්ධයම ඔහු දකිනවා. එවිට ඔහු තුල වැඩෙන්නේ පස්සද්ධි සම්බෝධිජංගය. මෙසේ සමත විදර්ශනා දෙකම බලවත්ව වැඩෙන්නේ බෝධිජංග ධර්මයන් තුල. දැන් ඔහු තුල තිබෙන්නේ මනමින් සමාධිමත් වූ සිතක්. ඒ සමාධිය තුලින් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් මිස වෙන කිසිම දෙයක් නැති බවට ශ්‍රාවකයා දැනගන්න නිසා ඔහු පංච උපාදානස්කන්ධ දුක සමාධිය තුළින් දකින්නට පවා සමර්ථ වෙනවා. සමාධි සම්බෝධිජංගය කියලා කියන්නේ අන්න ඒකට. සමාධිය නොඇලෙන සිතේ ස්වභාවය කියලා කියන්නේ උපේක්ෂාවට පත්වීම. නමුත් ඔහු ඒ උපේක්ෂාවේ පවා ඇලෙන්නේ නැහැ. ඒ උපේක්ෂාව තුල පංච උපාදානස්කන්ධය දකිනවා. ත්‍රි ලක්ෂණේ දකිනවා. මේ ආකාරයට මනාකොට සතිපට්ඨානයේ සිහිය පිටුවාගත් ශ්‍රාවකයා තුළ සප්ත භෝජංගයේ සිහිය පිටුවාගත් විට අවබෝධ කළ යුතු දුක්ඛාර සත්‍යවන පංච උපාදානස්කන්ධය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නවා. ප්‍රහාණය කළ යුතු දුක්ඛාර සත්‍යවන පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති අවිද්‍යාවත් තණ්හාවත් මුලිමුලින්ම ප්‍රහාණය කළ දානවා. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධාර සත්‍යවන අවිද්‍යාව දුරු වීමෙන් ලබන විද්‍යාවෙන් තණ්හාව දුරු වීමෙන් ලබන විමුක්තියක් සාක්ෂාත් කරගන්නවා. ප්‍රගුණ කළ යුතු දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍යවන ඒ ආර අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා තුල මැනවින් ප්‍රගුණ කරගන්නවා. එවිට ඒ ආර ශ්‍රාවකයා විමුක්තියට පත් වූ රහතන් වහන්සේ නමක්. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගත් නිසායි ඔහු නිකලෙස් වුණේ. තමා ලැබපු විමුක්තිය ගැන ඥාන දර්ශනයක්ද රහතන් වහන්සේට තිබෙනවා. ඒ විමුක්ති ඥාන දර්ශනය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන පවා පවතින කෘත ඥානය.
කෘතඥාණය කියලා කියන්නේ අවබෝධ කළ යුතු අවබෝධ කළ බවටත් ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ප්‍රහාණය කරගත් බවටත් වැඩි යුතු නිවන් මඟ ප්‍රගුණකට අවසන් කළ බවටත් තමන් තුළ ඇතිවන ඥාණයයි තමන්ගේ යලි යලි ඉපදෙන ජීවිත ගමන අවසන් වූ බවක් නිවන් මඟ සම්පූර්ණ කරගත් බවක් නැවත කිසිම දවසක සසර දුකින් නැති බවක් අවබෝධ කරගන්නවා මේ විදිහට සසර දුකට පත් වෙලා හිටපු සතර අපායේ වැටි වැටි නිමක් නැති දුක් කඳුළු සෝසසුම් හෙලමින් ගමන් කරපු සසර ගමන අවසන් කරගත හැකි වෙන්නේ බුද්ධ ශාසනය තුළදී විතරයි බුදු සමුදියෙන් පෙන්වා වදාළ නිවන් මාගේ ගමන් කර ඒ අමා මහ නිවන් සුවලද රහතන් වහන්සේලාගේ ජීවිතයේ අවසන් වීම සමගම නিত্য මංගල වූ පරම සුන්දර වූ පරිනිර්වාණ ධාතුව සාක්ෂාත් කරගනිමින් සදාකාලික සැපය වෙන අමා මහ නිර්වාණයට පත් වෙනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි නිර්වාණ ධාතුවට පියමන් තබන්නේ ඉතින් ඔයාලා අද අපි කතා කරපු දේවල් ගැන මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ගැන සඳහන් කරලා පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි හැකි විගස ඔබගේ ඒ කමෙන්ට් එකට රිප්ලයි එකක් කරනවා. ඉතින් මේ දහම හැකි තරම් ධාරණය කරගෙන අප්‍රමාදී වෙන්න. මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්න අනිත්‍යයට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා बेल साल को बनना अमृत करने पा आदे ट्रेन आप सामू करना जयग्रही सुबदा सकते।